මේ සෙල්ලම් ඔක්කොම ඉවරයි මැරිච්ච ගමන්. මොහොතකට හිතන්න ඔබට දැන් වයස 20 ගණන් නම් 30 ගණන් නම් 40 ගණන් නම් 50 ගණන් නම් මේ අවුරුදු 30 40 50 මේ ගිහිල්ලා ඉවරයි නේ දැන්. නිරේ දුක් කන්දරාවත් එක්ක තිරිසන් ලෝකේ දුක් කන්දරාවත් එක්ක අපි මේ සාධාරණේ හොයන්නේ ඔක්කොම මේ අර තප්පරේ කෝටි ගානකට බෙදපු එක හස්සේ හොයන්නේ සාධාරණේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ සාධාරණේ විහඤ්ඤන්ති සාධාරණේ හොය හොයා ගිල්ල පීඩා වරුම කරගන්නලා. කවදාවත් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඇයි දෙයියනේ අපිද මහණුනේ නිවන් දකින්න මේ උගුර ලේරාගෙන කල් බණ කිකියා ගිහිල්ලා නිවනක් පතනවා. ඇත්තටම අපිට නිවනක් ලැබෙන එක සාධාරණයිනේ. ඒත් අපිට ලැබෙන්නේ නැහැ. ගෙවල් දොරවල් අතහැරලා ඇවිල්ලා අම්මලා ගෑස් වලින් කඳුළු වැටෙන කඳුළු දිහා බලන්නට ඇවිල්ලා අපි මහණුනා හිතපු විදිහට ලැබෙන්නේ නැහැ. ඒ සාධාරණේ හොයන් ගියොත් පීඩා විතරක් උරුම වෙනවා. ඒ නිසා දැන් දුක ඉවසාගෙන මේ ශ්‍රී සද්ධර්මයට සවන් දුන්නොත් ඒ දුක නිවනින් විමසුව ඒ දුක ගැන දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ සරණ ගියොත් ආනේ ගුරුව නිවන් දකින්න එනවාමයි. කොහොමද එන්නේ? ඒක එන්නේ මේ විදිහට. බුදුරජාණන් වහන්සේ අනුසුණක් අත්ත මේ ධර්මයේ දේශනා කරද්දී මිනිස්සු ධර්මය අහන්න කැමති නැහැ. ඒක හිත තියාගෙන නැමෙන්න නිින්ද යනවා. දැන් බණ කියනකොට නිින්ද යනවා. අමාරුයි. එක එකව දෙනවා. ඒත් සුණක් අත්ත කාමයේ ගැන කියද්දී කාමයට කරුණුවේ දෙද්දී කාම කෙලිසෙල්ලම් කරද්දී මොන් යසට ඉන්නවා. ෆිල්ම් එකක් දාලා තිබ්බනම් ඒ මොහොතක් ඇස් දෙක පියවෙන්නේ නැහැ. එදුර බුදුරජාණන් වහන්සේ වදාළ කාමයට මේ අය මෙද්ද බණ කියද්දි කාමයට මෙදි ඇදි යන්නේ ඇයි කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා සුණක් අත්ත මම උපමාවක් කියන්න. ගමකින් මිනිස්සෙක් එනවා. ඒ මිනිස්සයාවට පස්සේ කාලෙකින් කාලයක් ගියාට පස්සේ ඒ ගමෙන් තව මිනිස්සෙක් එනවා මෙහෙන්ද. එනකොට අරයන් අහන ඔයා කොහෙද? අහවල් ගම. අපේ ගමේනේ. ඔයා දන්නවද අහවල්? අනේ අපේ නෑ දැහැයෝනේ. ඒ දවස්වල මේ දවස්වල කොහොමද වැස්සද? අහවල් කෙලි ගහද මැදලද? කියලා මෙන්න කතාවට සෙට් වෙනවා. යසට කතාව පැහිලා යනවා. යසට කතා කර කර ඉන්නවා. ඇයි සුණක්වත් එහෙම වෙන්නේ? ස්වාමීනි ඒකා ඒ ගමේ ඉඳලා අපේ එකෙක් නිසා. ත්‍රිමත් මහණෙනි මේකත් ඒ වගේ කිව්වා. පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ දේශනා කරද්දී සසරේ හුරු නොකරපු නිසා බණ කියද්දී හිත කාමයට යන හේතුව ඒ ලෝකවල ඉඳලා ආපු නිසා. තථාගත ශ්‍රී සද්ධර්මයක් ඇහෙන වෙලාවේ දුක් කන්දරාව ඉවසාගෙන මේ ශ්‍රී සද්ධර්මයේ පුළුවන් විදිහටයි පුරුදු කර 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 හිටියොත් අපිට මේ ගම නැති වෙයි. ආයෙත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ගම ඉස්මතු කරපු ගමන් පරණ හුරුවට යනවා. ඒ කසාවතට යනවා හැදිලා. ඇයි කලින් ඒ ගමේ හිටපු කෙනෙක් නිසා. අනාගතේ බුදු සසුනකවත් පිහිටක් ලබන්ට නම් මේ බුද්ධ ශාසනයේම පිළිසරණ සිවිය යුතුයි. මේ බුද්ධ ශාසනය ඒ අතරේ ඔබට අන් අයට නොතිබුණ කුසලයක් ඉපදුණා. වෙන දවස්වල බණ අහනවා වගේ නෙවෙයි අද බණ ඇහි. මේ ලෝක සම්මතයේ අනුව නෑදෑයෝ ටික ඇවිල්ලා ගෙදෙට දරුවෝ ඒ රට රට ඔය තැන් තැන් රටවල් වල ඉඳලා කොළඹ ඉඳලා ඒ ඉඳලා මේ ඉඳලා ඇවිල්ලා අම්මලා එයාලමයි අම්මලාට සල්ලි ඉවන්නේ අසපුට යන්න බණ අහන්න කියලා. පස්සේ කියනවා අවුරුද්ද දවසටවත් ඉතින් ඔක්කොම එකතු වෙන දවසේ
දවල් කෑමටවත් හැමදාම ඉතින් අසපු යනවනේ. ඒ වගේ කියද්දි ඒ වගේ ගොඩාක් කතා දෙද්දි ඔබ ආවා කියන එක ඒක සසරට ඉතුරු වෙයි. ඒ කුසලී ඒ වීරිය සසරට ඉතුරු වෙයි. මේක විශේෂයි. ඒ නිසා මේ බුද්ධ ශාසනය පිළිසරණ හොයන හැයතමයි. හොඳට මතක තියාගන්න අර ගමේ උපමාව. ගම හුරු නිසා තමයි ඒ ගමට ගැන කතාව ගිය අර දෙන්නගේ. ඒ වගේ තමයි බුද්ධ ශාසනයක් හුරු වෙන්න ඕනේ හිතට. ඒ හුරු වෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණම හිතට හුරු කරගන්න ඕන. ඒකට කියනවා බුද්ධානුස්සතිය. මේ දුක් කන්දරයෙන් ගැලවෙන්න.